नमो बुद्धाय ए भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्सेट अपगे नमस्कार वेवा ओबे खलन मित्रा श्रद्धा रूपाणी ओस्से अप्पमादेन संपादेत उतुम सदहम पिलिसंदर अद दवसेत ओबट समीप करमिन अपि ताम दयावेन ओब मुण गहेनवा फलमेन अपि गुरुदेविंदन वंदनमान करगनिमु ए समगम अपट अनुकंपावेन मे उतुम सदहम पिलिसंदर पिनिस अद दवसेत वेडमु आवदाल गरुतर महासंगरुवन अपगे पिन्न स्वामीन्द्रयन वहन्से अपि हेमदेनाम देपानमद आदर गौरवेन पिलिगनिमु स्वामीनी अपगे नमस्कार वेवा ये समगम अभी सदहति दायकत्व सिहिपत् अद दायकत्व धरा कुरुनेगल भूमि पदिंचि पिन्वात् नलिन बाल सूर्य वरुणी हेरत् पद्मा बाल सूर्य नयना बाल सूर्य सह अमेरिका भी पदिंचि जानक बाल सूर्य अतुल पौले पिन्वंत हेमदेनाम विसिन इति ने पिन्वंत हेमदेनाम पिनेति ओब हेमदेनाम इताम दयावेन एक राशि करगेन अपि सूदानम अद दवसे सदहम पिलिसंदर आरंभ करन्न एमनम गरुतर महासंगरवन नवत गौरवेन वंदनमान कोटगेन ए पिनिस आराधना करगनिमु स्वामीने अपट अनुकंपावेन अद दवसे अनुशासनावन सिदु करन सेक्वा अवसरै स्वामीने नमो बुद्धाय सील दिनाट तिरुवन सरणाई नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 श्रद्धावंत पिंगमत्नी पिंगमत् महात्म्या एमाय स्वामी अपि भाग्यवत अरहत संबुद्धरजानन महंसी वेड सिटी ने काले जीवमान बागतुन हंसी मि देवमिनी श्लोक याट ससर दुख क्षय करवन प्रतिपदाव गुडा तेंगवल दी ससर दुख क्षय कर प्रतिपदाव तम देशना करने कट हेतु अतिन महत काले विशाल पिरिसकट बैठ ही मक्ति नव मे ससरी मे सत्य नव मे निधास गुडाकिया नम तदई गुडाकिसरे मे धाम तेरूंगा न बह समार धाम तेरूंगा न पुलवाम पिरीस इन्नो नम ते धर्मी अद ये परिसरी कि अन्न बह इतरम मे दहामट विरुद्ध पिरीस इन्नो एक मनाव पहदली नम ඔය ආටානාටිය සූත්‍රයේ මහත්ය පැහැදිලිව විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේත් එක්ක තරහ අමනුෂ්‍යය ඉන්නවා කියලා. එහෙමයි. ආටානාටි සූත්‍රයේ. එහෙමයි. පහන් වූ සිත්තේ අමනුෂ්‍යයත් ඉන්නවා කියලා. එහෙමයි. ඊට පස්සේ වෛශ්‍රවණ දිවිරාජය කියන්නේ. එහෙ සම්. ඒතර වෛශ්‍රවණ දිවිරාජය කියලා කියන්නේ මහත්ය චාතුර්මහරාජිකේ. චාතුර්මහරාජික කියලා කියන්නේ රජවරු හතර දෙනෙක්ගෙන් පාලනය වෙන දිවි ලෝකෙ. එහෙමයි සාමනේ. ඒතර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට. එහෙමයි. वैश्रवण दिव्य के लिए टीका बलवत्नी वैश्रवण दिव्य तम दवासा बुद्रजान हसीगावट महादिव्य पिछक्कीट वैश्रवण दिव्य विरूढ़ विरूपाक्ष दिव्युट विन विन परिवार संपत्ति परिवार संपत्ति महत् विस्तर करती नाग गांधर्व गंधब यक्षकीन वचन तीन परिवार संपत्ति विन तीन එතකොට අපිට තියෙනවා එතකොට යක්ෂයෝ ගැන මේ පිසාචයෝ ගැන නාගයෝ ගැන ඔක්කොම විස්තර දන්නවා චාතුර්මහා රාජික රජවරු සතරවරම් දිව්‍ය රජු සතරවරම් දිව්‍යවරු එහෙමයි ස්වාමී මේ දේශනා කෙලින් විස්තර කරනවා එහෙයි එතකොට වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය කියන ස්වාමීන් භාගතුන් හසත් එක පහන් සිත් උපදවාගත්තු යක්ෂයෝත් ඉන්නවා කියනවා යක්ක කියන වචනේ පාවිච්චි කරන්න කියලා එහෙමයි ඒ වගේම ස්වාමීන් භාගතුන් හසත් එක්ක තරහින් සිටින යක්ෂයෝත් ඉන්නවා කියලා එහෙමයි කුමක් නිසාද බාගතුන් වහන්සේ සතුම් මැරීමෙන් වැළකීම පිණිස දහම් දෙසර නිසායි කියන. එහෙමයි. සොරකමින් වැළකීම පිණිස දහම් දෙසර නිසායි කියන. වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත්පැණින් වැළකීම පිණිස දහම් දෙසර නිසා තරහ අමනුෂ්‍යය ඉන්නවා කියන. එහෙමයි. ඒක නිකන් මේ වගේ එකක් උපමාවක් කියන්න. එහෙයි ස්වාමී. අපි ප්‍රසිද්ධියේ කිව්වොත් එහෙම මිනිස්සුන්ට මෙහෙම බොන්න එපා මෙහෙමයි මෙහෙමයි කිව්වොත් එහෙම බාර අයිතිකාරයෙක් මොකද වෙන්නේ? එහෙමයි. मनुष्य
සොරකම් කරද්දි එකකින් යැපෙන අමනුෂ්‍යයෝ ඉන්නවා. වැරදිකාම සේවනයේ හැසිරෙද්දි එකකින් යැපෙන අමනුෂ්‍යයෝ ඉන්නවා. අත ගණිකාව යොදලා රැකියා කරන මිනිස්සු නැද්ද? ඉන්නවා ස්වාමීන්. තේ ආදායම් උපයන්නේ ක්‍රමේ හරහා. මනුස්සයන්ට පොවල සූදුවට ඇබ්බැහි කරලා සතුරු වෙන මිනිස්සු නැද්ද? ඒක තමයි මිනිස්සුගේ ආදායම් මාර්ගය. එහෙමයි. ඉතින් ඔය ගති තියෙන මිනිස්සු මොනවා හරි පිනක් කර කර හිටිය කියන්නකෝ. කොහෙද යන්නේ? අතන තමයි ගිහින් ඉන්නේ. එහෙමයි. ආයෙත් ඒ ජොබ් එක කරනවා. එහෙමයි ස්වාමීන්. ඒ ජොබ් එක කරන කට්ටිය භාවිතුනහසත් එක්ක මනාප නැත. එහෙමයි. මනාප නැත. එහෙමයි. එහෙනම් ලීසි නෑ මේ ගුණයක් පුරනවා කියන කන්නේ ඒ වගේ තමයි අද ඉන්දියාව. අද බලවත් මේ පැත්ත. එහෙමයි. ඉන්දියාව දෙන්නෙම නෑ හසෝ සෝසවන්ට. එහෙමයි ස්වාමීන්. ඉතින් මේ ධර්මයේ නිසා කියන්න ලීසිත් නෑ. මම කල්පනා කළා භාගතුනහසත් එක්ක තරහා ඉතින් කට්ටි ඉන්නවනම් අපි කවුද? එහෙමයි ස්වාමීන්. අපි කවුද? එහෙ. ලීසි නෑ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ඇත්තට මේ ධර්ම දේශනා කළේ සසර දුක් ක්ෂය කරන්න. උතුරි කාලේ ගොඩාක් අයට කර්ම කර්මඵල විශ්වාසය ඇත්තටම තිබුණා. එහෙමයි. ඉතින් ඒ නිසා මුල් කාලේ ඒ අයට දේශනා කළේ තනිකර මාර්ගයමයි. දැන් පංචවග්ගී භික්ෂුන් වහන්සේලා ගන්න. ඒ උත්තමයන් වහන්සේලට කූත් වෙන කතා නැහැ. දුක නම් ආරි සත්‍ය කිව්ව, හට ගැනීම කිව්ව, නැති කිව්ව, මාර්ග කිව්ව. එහෙමයි. අවබෝධ වුණා. එහෙයි. ඊළඟට ඒ උත්තමයන් වහන්සේලාට තව කෙලි දැන් තාම සෝතාපන්න විතරනේ. එහෙයි. මේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු මේ ශාසනීය සත්‍යයේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධි සත්‍යය කියලා අදහ ගන්නවන මානසිකත්වනේ ගොඩ නැගින්නේ. එහෙමයි. ඒතර ඒ ශ්‍රාවකයන්ගේ ආශ්‍රව තියෙනවා. ඒතර මේ සියලු ආශ්‍රව උපදින්නේ කරුණු පහක් මත පිහිටලා. ඒ රූපය මත පිහිටලා, විඳීම් මත පිහිටලා, සංඥා මත පිහිටලා, සංස්කාර මත පිහිටලා, විඥාන මත පිහිටලා තමයි සියලු ආශ්‍රව උපදින්නේ. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ බැලුව මේ අය සසරෙත් පංචපාදානස්කන්ධි මුල් වෙලා යම් අවබෝධයක් තියෙනවා, සසරි පුරුද්දකුත් තියෙනවා. එහෙමයි. එතකොට ඒ ඇයිට කුමද්ද කළේ? පංචපාදානස්කන්ධි අනිත්‍ය දුක අනාත්ම සිහි කළ දුන්නා. එහෙමයි. සතියකින් පස් දෙනාම නිකලෙස් වුණා. මාර්ගය. එහෙමයි. සමහර අයට පටිච්ච සමුප්පාදේ. ඔය විදියට ඒ කාලේ මුල් කාලේ ආයතන අනිත්‍ය, පංචපාදානස්කන්ධය අනිත්‍ය, පටිච්ච සමුප්පාදේ ඒ විදියට තමයි දේශනා කරන්නේ. එහෙමයි. මාර්ගයමයි. එහෙමයි ස්වාමී. ඒතර ඒ මාර්ගය එතකොට විවිධ විවිධ අයුරින් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතර එකතැනකින් අල්ලගෙන අනිත් තැන් වලට ගරහන්න එපා. ඒ නිසා. එහෙයි. ශාස්ත්‍රඥ මහසී මග මැනවින් දන්නා බව ඔබ තීරුම් ගන්න ඕන. එකිනෙක නා ඒ තැන් වලින් වැටෙන වැටෙන තැන් වලින් පුරුදු කරගනි පුවා. එහෙමයි ස්වාමී. ඒතකොට ප්‍රශ්න වෙරයි නේද? එහෙමයි. ඉත අන්නේ පිළිබඳව ලස්සනට විස්තර කළදී තව පැති කඩක් තමයි දැන් මේ තියෙන්නේ. මේ දේශනාව වෙනම සංකාරුප්පති සූත්‍රය. එහෙමයි. සංස්කාර මේ පාලි වචනේ සංඛාරයන්ගේ උප්පත්ති. එතකොට සංකාරුප්පති සංස්කාරවල උපත. එහෙමයි. ඒතර බලන්න මේ සංඛාර කියන වචනේ එතකොට අද මේකත් අර්බුදයක් කරගෙන තියෙනවාද සමාජේ? එහෙමයි ස්වාමී. එතකොට බලන්න එතකොට බුදු කෙනෙක් එතකොට මේ අවබෝධ කරපු ධර්ම ධාතුව දෙව් මිනිස් ලෝකයට කියලා දෙන්න වචනයක් ඕනනේ. එහෙමයි. ඒතර මේ වචනේ අද මිනිස්සු අර්බුදයක් කරගෙන වචනේ අරුබුදයක් කරගත්තොත් මේ ධම්ම ප්‍රයෝජන ගන්න නැහැනේ. වචනේ අරුබුදයක් කරගන්න ඕනේ. අපි තීරුම් ගන්න ඕනේ මෙච්චරයි. භාගතුන්හ සංඛාර කියන වචනේ ගන්න යම් දෙයක් ලෝකෙට කියලා දෙන්න විතරයි. අපිට වචනේ අරුබුද කරගන්න ඕනේ. අපිට වැදගත්කම තියෙන්නේ මාවතයි. එහෙමයි. එතකොට දැන් මෙතනදි සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. පංචපාදානස්කන්ධිත් සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. පටිච්චසමුප්පාදේ සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. අපි නිහතමානී වෙන්න ඕන. වචනේ අරුබුදයක් කරගන්නතු අතනක් තියෙනවා මෙතනක් තියෙනවා කියලා පංචපාදානස්කන්ධයේ අධ්‍යයනය කළ විමසන කෙනා පංචපාදානස්කන්ධයේ සංඛාර කියලා වචනයකට යම් අර්ථ විග්‍රහයක් දෙනවද ඒ විග්‍රහය මත පිහිටලා පංචපාදානස්කන්ධ විමසනය කළා නම් අරුබුදී ඉවරයි. එහෙමයි ස්වාමීනි. පටිච්ච සමුප්පාදයේදී සංඛාර කියන වචනයක් පාවිච්චි කරනවද ඒ සංඛාර කියන වචනයට තථාගතයන් වහන්සේ මොකද දීපු අර්ථය කියලා එතන අල්ලගෙන එතකොට ඒ මුල් කරගෙන පටිච්ච සමුප්පාදයේ විමස විමස වාසය කරාම ප්‍රමාණවත්. ඒ වගේ අරිකට මේක සම්බන්ධ කරන්නේ නැතුව. එහෙමයි. දැන් මෙතනදි සංඛාර කියලා වචනයක් පාවිච්චි කරනවද අපි බලමු. දැන් මෙතන සංඛාර කියන්නේ මොකද්ද කියලා. එහෙමයි ස්වාමී. එතකොට ඒක පාවිච්චි කළාම ඉවරයි. එහෙයි. අර බුදු නැහැනේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර අනේපිටි සිටුමා විසින් කරවන ලද ජීතවන රාමේ. එහෙමයි. එදා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහන්නේ කියලා භික්ෂු සංඝයා අමතලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහන්නේ
සංස්කාරයන්ගේ උපත ගැන ඔබට දේශනා කරන්නම්. එහෙමයි. එතකොට සංකාර කියන්නේ පාලි වචනේ, සංස්කාර කියලා කියන්නේ සිංහල වචනේ. එහෙමයි. ඒකත් තේරුම් ගන්න ඕන. එහෙමයි. සවන්්‍යම ආසන නුවණින් මෙනෙහි කරන්න මා කියලා දෙන්නම් කියලා බුදුරජාණන් දේශනා කරන පින්වත් මහන්මේ, ශාසනයේ කෙනෙක් සද්ධාවෙන් යුක්ත වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා, සුතයෙන් යුක්ත වෙනවා, ත්‍යාගයෙන් යුක්ත වෙනවා, ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඉතින් ඔහුට මෙවැනි අදහසක් ඇති වෙනව නම් මම ඊට ඔක්කොම විස්තර කරලා අර ටික අපහු විස්තර කරන්නම්. මම අනේ මට කයමිදී මරණින් මතු උසස් රජපෞලක උපදින්න ඇතනම් කියලා. කවු මොකක් වඩපු කෙනාද? ශ්‍රද්ධාව වඩපු, සීලය වඩපු, ශ්‍රුතය වඩපු, ත්‍යාගය වඩපු, ප්‍රඥාව වඩපු කෙනා හිතනවා මට රජපෞලක උපදින්න ඇතනම් කියලා. ඔහුගේ අරමුණේ හිත තබනවා. මොන අරමුණේද? රජපෞලේ උපදින්න ඕන කියලා අරමුණක් තෙත් කියලා ගත්තනේ. එතකොට ඒ අරමුණ නැවත නැවත සිහි කරනවා යා. අරමුණ හිත තබනවා කියලා කියන්නේ ඒකට. ඒ අරමුණ සිතින් අදිෂ්ඨාන කරනවා, නැවත නැවත සිහි කරනවා, ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද අන්න. ඒ සංස්කාරද කියලා කියන්නේ මොකද්ද? එතකොට එයා යම් අදිෂ්ඨානයක් කළාද, ඒ පැවැත්මද, පැවැත්ම කියුකමක්ද? ශ්‍රද්ධා, සීල, සුත්ත, ත්‍යාග, ප්‍රඥා. එහෙමයි. එතකොට තමන් රජකුලේ උපදින්න ඕන කියලා සිතිවිල්ලක් තිබුණාද, අදිෂ්ඨානයක් තිබුණාද? ඒක සංස්කාරක විදිහට විස්තර කරනවා. එහෙමයි. එච්චර දැන් මේක මෙතනදී ඒක පිළිගත්තා ඉවර. එහෙමයි. ඔය විදිහට ඔහු විස්තර කරනවා බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි උපදීම් පිණිස හේතු වෙනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අපි දැන් මෙතනදී පොඩ්ඩක් බලමු. එහෙනම් දැන් මෙතන කිලින්ම තියෙන මාර්ගයක් බලනකොට බුදුරජාණන් වහන්සේ එහෙනම් දැන් සුගතියට පමුණන මාර්ගය විග්‍රහ කළ නැද්ද? එහෙමයි. දැන් මේ තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. මොකුත් නැහැ නේ ප්‍රශ්න එතකොට. එහෙමයි. ඒතර හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ හි දියුණු කාලේ සුගතියට කැමති කෙනාට මේ ප්‍රතිපදාව කියලා දීලා තියෙන්නේත් හි දියුණුවේනේ. එහෙමයි. ඒ මානසිකවම දියුණු කරගන්න විදිය තමයි කියලා දීලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ගොඩක් දැන් භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් ඉන්නේ. එහෙමයි. ඒතර භික්ෂුන් වහන්සේලා නිසා ඒ භික්ෂුන් වහන්සේලා මානසිකව දියුණු කිරීමේ හැකියාව තිබ්බ. ඒ නිසා මානසික ගුණාංග ටිකක් තමයි දැන් මේ ශ්‍රද්ධාව කියන්නේ හිත ඇතුලේ වඩන තියෙන එක. එහෙමයි. සීලය කියන්නේ කය වචනය මුල් කරගෙන වඩන එක. එහෙමයි ස්වාමී. සුතය කියලා කියන්නේ ඒක මානසිකයි. ඊළඟට ත්‍යාගය කියන්නේ මානසිකයි. ප්‍රඥාව කියන්නේ මානසිකයි. මානසිකාංග හතරකුත් කායික වාචසිකව පුරුදු කරගන්න තවාංගිකුත් පුරුදු කළා. ශ්‍රාවකේ කැමතිනම් කියලා කියන්නේ. එහෙමයි. කැමතිනම් එයා හිතුවොත් එහෙම රජකුලේ උපදින්න ඕන කියලා දෙකක් එහෙනම් පුරුදු කරන්න තියෙන. මොකද මේ පැවැත්ම පළවෙනි එක. එහෙනම් නිකන් හිත හිතා විටිපමණින් හරියන්නේ. ප්‍රතිපදාවක් තියෙන. එහෙමයි ස්වාමීන්. ප්‍රතිපදාව පුරුදු කරන්නත් ඕන, සංස්කාරය තියෙන්නත් ඕන. එහෙමයි. අර සංඛාරය, ඒ සංඛාර උප්පත්ති කියලා කියන්නේ මොකද්ද? එතකොට යමන් තමන් දැන් සංඛාරයක් දිනු කළාද? එහෙමයි. ඒ කියන්නේ සිතින්ම අදිෂ්ඨානයක් කළාද? චේතනාව පහළ කළාද? ඒක උපත සිද්ධ වෙනවා කියලා. එහෙමයි ස්වාමී. ආ බලන්න. සංඛාර උප්පත්ති සූත්‍රය කියලා නම් වැටෙන ඒ නිසා තමයි. එහෙමයි. එතකොට එහෙනම් පින්වත්නි අපි මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන එකක් තමයි එහෙනම් මේ දැන් මෙවන් ප්‍රතිපදාවකින් සුගති ගමන හදාගත් ශ්‍රාවකයාට මහත්ත්වයක් ඒ සුගතියේම දීම නිවන් මඟ විවර වෙනවා. එහෙමයි. ඒක තමයි තියෙන විශේෂත්වය හැබැයි. දැන් සාමාන්‍ය අපි පින්කම් විතරක් කර කර හිටියොත් එහෙම එතනින් සුගතියට ගියාට පස්සේ ඒ සුගතියේදී නිවන් මඟ විවර වෙයි කියලා එකපාරට අපිට කියන්න බෑ. එහෙමයි. නම් මේ කියන ආකාරයෙන් යම් කිසි කෙනෙක් මේ දේවල් ටික කරගත්තොත් එහෙම එහෙමයි. එයාට අනිවාර්යයෙන් නිවන් මඟ විවර වෙනවාමයි. ඒ ජීවිතයේ දිනුවන් මඟ විවර වෙනවා. එහෙමයි. ඒක මේ බුද්ධ දේශනාවේ අන්තිමට තියෙනවා. එහෙමයි. ඒතර මේ ශ්‍රද්ධාව කිව්වේ කුමක්ද? ශ්‍රද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවල විස්තර කළේ සද්ධාති තථාගතස්ස බෝධි. මේ ශ්‍රද්ධාවත් විවිධාකාරයෙන් දිනු කරන්න පුළුවන් නේ මහත්තයා. එහෙමයි. අපි හිඳුකෝ යම් ශ්‍රමණේ පුද්ගලික අදහසක් කියනවා. ඒකට ශ්‍රද්ධාව ඇති කරගන්න බැරිද? බැරිද? ඇති කරගන්න අවශ්‍යයි. ඇති කරගන්න පුළුවන්. එහෙමයි. එහෙම ඇති කරගත්තු කට්ටිය නැද්ද ඉන්නවනේ? එහෙමයි. ඉතින් බලන්න නිගණ්ඨනාථ පුත්තේ අම්ම යාගේ අදහසක් කියනකොට ඒකට ශ්‍රද්ධා ඇති කරගත්තු කට්ටිය හිටියා. එහෙමයි.
තොර විවිධ සත්ශාස්ත්‍රවරු හිටියේ. ඒ සත්ශාස්ත්‍රවරු යම් අදහසක් ඉදිරිපත් කරනකොට ඒකට ශ්‍රද්ධාව පුදගත්තු කටි හිටියා. එහෙමයි. එහෙම වෙන්න පුළුවනි. හැබැයි ඒ ශ්‍රද්ධාව දිනු කළා හරියන්නේ. එහෙමයි. දැන් අපි යම් පින ගැන කියන කුසල් ගැන කියන අපිට ඒතට ඒ ශ්‍රද්ධාව තියෙනවා. එහෙයි. දැන් මෙතන මේ ශ්‍රද්ධාව කිව්වට පස්සේ විස්තර කරන දේශනාවල සද්ධාති තථාගතස්ස බුති. බුද්ධ දේශනාවේ හැම තැනකම විස්තර කරන ශ්‍රද්ධාව විස්තර කරද්දී කියන්නේ මහත්තයා සද්ධාති තථාගතස්ස බුති. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තමයි කියන ශ්‍රද්ධාව උපදන්නට. එහෙමයි ස්වාමී. දැන් දැක්ක නේද? එහෙයි. එහෙනම් බුද්ධ දේශනා ශ්‍රවණය කරන්නේ බුද්ධ දේශනා කියන්නේ කාගේ අවබෝධයද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය. එහෙමයි ස්වාමී. එහෙනම් දැන් බලන්න යම් කිසි කෙනෙක් එහෙනම් බුද්ධ දේශනා ආසාවෙන් ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර ශ්‍රවණය කළාම මදි. එහෙමයි. එක එක අංගයක් විතරයි. එහෙමයි. ඒකට විශ්වාසය උපදින්න ඕන. එහෙමයි ස්වාමී. පැහැදීම උපදින්න ඕන. ඒතර විශ්වාසයයි පැහැදීමයි. ඒතර විශ්වාසය පැහැදීම අපිට ඇති වෙන්නේ නැහැ කියලා මුලින් කෙනෙක්ගේ. එහෙමයි. ඒකට ඒතර උපක්‍රමශීලී වෙන්න ඕන. එතකොට ඒක අපි තමන් හිතින් අනුමෝදම් වෙන්න ඕන. දැන් සාදු සාදු කියලා කට්ටිය අනුමෝදම් වෙන්නේ. එහෙමයි. ඒතර අනුමෝදම් වුණා කියලා කියන්නේ ඒක පිළිගත්තා කියන එක. ඒ කියන්නේ මේ කාලේ ධර්ම දේශනා ඉවර වෙද්දී අන්තිමට තියෙන බොහෝ දේශනාවල ස්වාමීන් වහන්සේ ආශ්චර්ය යටට හරවපු දේ අකට හැරෙව්වාගේ. එහෙමයි. මම් මුලා කෙනෙකුට මේ මාවත පින්නුවා වගේ, අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහන දැල්ලා දුන්නා වගේ. ඒතර ඒ වගේ අර උදාාර ප්‍රකාශ වලින් ඒකේ තියෙන විශ්මය මේ තමන්ගේ අඟවන. එහෙමයි ස්වාමීන්. කියන්නේ හිතින්නේ කරන්න ඕන අපි ඒක. එහෙමයි. එහෙනම් බලන්න දැන් ඔබ මේ බුද්ධ දේශනා අහනකොට ඔබට මේ භාග්‍යතුන් වහන්සේගේ මේ පිරිතුරු ධර්ම දේශනා අහනකොට ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා සිතවිල්ලක් හරි මොහොතකට ඇති වෙනව නම් අන්න ශ්‍රද්ධා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඔබට ඇති වෙනවා දැන් විස්තර කරන දේශනාවේ කොහොමද මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අසහගන්නේ ඉතිපිසූ භගවා අරහ. එහෙමයි. ඊකාන්තින් භාග්‍යතුන් වහන්සේ නිකිලස් කියන වැටහීම බුද්ධ දේශනාවක් ශ්‍රවණය කළාට පස්සේ ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකාන්තින් භාග්‍යතුන් වහන්සේ මේ සියලු දේ අවබෝධ කරපු උත්මේ කියන වැටහීම බුද්ධ දේශනාව ශ්‍රවණය කළාට පස්සේ උපදින්න ඕන. එහෙමයි. දැන් බලන්න මේ ධර්ම දේශනාවක මේ හරය නැත්තම් ධර්ම දේශනාවක මේ හරය නැත්තම් ශ්‍රාවකයට රැකවරණයක් තියෙනවද? නැහැ. එහෙමයි ස්වාමීනි. ශෝබ්බණ හාමුදුරු නියමයි පංකාදු පහකේ ගියොත් එම හරියනවද? එහෙමයි. එහෙම නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව උපදින්න ඕන. ඒක තමයි නිවන් මඟ විවර වෙන්නේ. නිවන් මඟ විවර වෙන්නේ. ඒතර ඌට කෙලෙහි ගුණයක් පිළිහිටන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයා ඉස්මතු කළා කියලා. ඒක වෙනම එකක්. නමුත් ඔහු දිනුන කළ ශ්‍රද්ධාව මොකද්ද? ඔහු දිනුන කළ යුතු ශ්‍රද්ධාව තමයි ඒතර මේ බුද්ධ දේශනා ශ්‍රවණය කර කර ඒ භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වයට පැහැදීමක්. අරහත්ත්වයේ වැටහීමක්. සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳ වැටහීමක් සහ සම්මා සම්බුද්ධත්වයට පැහැදීමක්. විස්මිත අවබෝධය බුදුරජාණන් වහන්සේට තියෙනව නේද කියලා. එහෙයි. ඒතකොට සමහර බුද්ධ දේශනාවලින් මේ විද්‍යාවයි චරණ ගුණයයි. දැන් අපි මහා ප්‍රධාන සූත්‍රයේ කිව්වා. ඒතර කිනකොට විස්මයක් ඇති වෙනවා නම් අම්මෝ භාග්‍යතුන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ හැකියාව කොතරම් අසිරිමත්ද? එහෙමයි ස්වාමී. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ඉවසීම අර එක එක දිව්‍ය බහුකනෝක වලට ගිහිලා ඒ අය කියන ඒවා අහගෙන ලස්සනට ඉන්නේ හැටි. එහෙමයි. දොටි සියලු දේ විදහා දක්වන්නේ. එතකොට මේ සියලු දේව් බඹුන් භාග්‍යතුන් වහන්සේගේ මිසිරිපා අභියස ඇවිල් ඉන්නේ තමනේ වෙලා නෙමෙයිද? එහෙමයි. අනුත්තර පුරුෂ ධම්ම සාරති බබ. එහෙමයි. ඒතර දේව් බඹුන් සියලු දෙනා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ඉන්නවා. ඒ කියන්නේ එහෙනම් දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ වෙලා නෙයිද? එහෙමයි. ඒතර ඥාණය ඒ යෝනිසෝ මානසිකාරයේ හිතේ උපදින්න වෙනවා. එහෙමයි. ශ්‍රද්ධාව උපදින්න එකත් එක්ක. එහෙමයි. මේ ශ්‍රද්ධාවයි අපි දිනු කරන්න ඕන. එහෙමයි. මේ ශ්‍රද්ධාව මේ හිතක් තුළ උපදගෙනකන් එක සෝතාපත්තියංගයක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සෝතාපත්තියංග විස්තර කරද්දී කෙලින්ම විස්තර කරන්නේ සද්ධාති සත්‍යගතස්ස බෝධින් කොහොමද භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දහගන්නේ කොහොමද ඉතිපිසෝ භගවා අරහං මේ කරුණින් භාග්‍යතුන් වහන්සේ නිකිලස්. එහෙමයි. මේ කරුණින් භාග්‍යතුන් වහන්සේ සියලු දේ අවබෝධ කළ සම්මා සම්බුද්ධයි. මේ කරුණු නිසා භාග්‍යතුන් වහන්සේ විද්‍යාවකින් යුක්තයි චරණ ධර්මයන්ගෙන් යුක්තයි. මේ ගුණය නිසා භාග්‍යතුන් වහන්සේ සුගතයි.
මීමී අයුරින් භාගතුන් වහන්සේ ලෝක විදුයි මීමී අයුරින් භාගතුන් වහන්සේ දෙවි මිනිසුන් දමණය කරන්න උත්තමයි අනුත්තරයි නීමී කරුණින් භාගතුන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ අහෝ මීමී නිසා භාගතුන් වහන්සේ ඒකාන්තින් භාග්‍යවන්තයි බුද්ධයි කියලා එයාට නවරහාදී බුදු ගුණ සිහිවෙන්න ඕන यमी बुद्ध देशना श्रवणय कर यम कि जीवित मिनमी अंग वेडन की सोतापत्ति अंग वेड सोतापत्ति अंग वेडन की अम्मा अम्मा निवंधुरे वेदन की इकट मूलिक विन्नी पिरीशुद्ध बुद्ध देशना श्रवणय कि पुद्गली मत हुआ के मत हुआ के बागत पहादीन इलांट देश धर्मेन स्वाक्कात बवट पहादीन बागत कुमकट पेहदोट सरणी कागे अवबोधित बागत श्रद्धा इलांट समार तेल विस्तर करो श्रद्धा कोई देख युतुद इट पास विस्तर सोतापत्ति अंगत श्रद्धा देख युत श्रद्धा वैन श्रावक दिनमी खरुत नो बागी हंस की ना अवबोधिट पहादिंट फलवनी देवनी धर्मी स्वाक्कात बवट पहादिन्नो स्वाक्कात धर्मी आहदी आट वेटिमतीनोन मी दहम आवट गिट की दहम परिपूर्ण निखिलेशन दहमकिन वेटिमी आट पदिन्नो संदिट्टिकाय अनितगतम दहम मे जीवित कीने अद्दीन पुलवा दहमी पटी समुपाधि पंपी की अद्दम जीवित गलप 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 विस्तर गला संदिट्टिक दहम अकालिक दहम अकालिक दहम के लिए इतना भाग्युन्हांसे अनुशासना वदलाद अत अतीते सत्य अंटे दहम वलंगु अनागति पहलवन सत्य अंटे दहम वलंगु वर्तमान से सत्य दहम वलंगु अकालिकाय एही पश्चिकाय इतकोटे शील सत्य अंत वलंग दहमक ऊन सत्यकोट वील की पुलवाम बला करण मे दुख नम आर सत्य विग्रह कल बला दुखक निवीद जरा दुखक निवीद व्याधि दुखक निवीद प्रियांग मेमीम दुखक निवेद विन विन आठ तीर कल दिन पुलवा ये किसी करुण किदरियल करुण सहित चोदना करही पश्चिक ओपनायक थम तम जीवित गलप 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 बलो अब पटी संपादर विस्तर कर दिन कल ईट पास यमाइ पश्चत्म वेत्त भिमुखियादि गलपल विस्तर करदि एक नून वेडल तीन प्रमाण एक अवबोध करणवा इतकोट धर्मेट पहादीनो नी क्रमेट गुणेट बागी हंस अवबोधे गुणेट धर्मी अर की गुण टिकट श्रावक संग्रत्न बहुमत पहादीनो सुपटि पन्ना मे उत्तम हंसला इतकोटे इक्कीन ये पहादी मी संबुद्ध शासनी श्रावकिया की आरी श्रावकी आरी श्रावकिया रागय द्वेषय मोहे दुर्करन पटिपन्न पिलिपन पिरिशाक पुद्वे पहादिन उजुपटिपन्न इतकोटे ऋजुभवे इन पिरिशाक न्याय पटिपन्न ये चतुरारी सत्य अवबोधकरण प्रतिपदा इन पिरिशाक सामीज पटिपन्न ये प्रतिपदावे अनशील सत्यो समाधान करवन पिरीसा इतकोट ये गुण तुलीन श्रावक समस्त संज्ञागन पहादवन हित निर्माण करना बागितुन्नहसट अवबोधित पहादिन हित धर्मी अर की स्वाक्कात सांदिट गुणे अंट पहादिन हित शेलु श्रावक समस्त संज्ञागन पदु हित नोन मिसुपटिपन्न उजुपटिपन्न न्याय पटिपन्न सामीज पटिपन्न कीला संयोजन बिंदन बवट पत्न बुद्ध देश हर
ඔය සෝතාපත්ති අංග ඇති කිරීම තමයි. දැන් බලන්න අපි හැමතිසිම බුද්ධ දේශනාවක් ඉස්මතු කර කර භාග්‍යතුන් වහන්සේ ගුණයක්මනේ විග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ධර්මයේ තියෙන ස්වාක්කාත සම්දිට්ටි ගුණේ පිළිබඳ පහදවන විශාල මහන්සියක් ගන්න ඕනේ. එහෙමයි. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සම්පatti පිළිබඳ පහදවන විශාල මහන්සියක් ගන්න ඕනේ. එහෙමයි. එන මේ සෝතාපත්ති අංග තුලයි අපි සමාදන් කරන්න මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. මොකද මේ අංගයයි ඔබ විශේෂ ගාමී කරන්නේ. එහෙම පහදවද්දී ඔබේ තුලේ ඇත්තටම මේ පැහැදීම නිර්මාණය වුණා නම් ඔබ හිත තුල ඇති වෙච්ච මේ පැහැදීමම ඔබ විශේෂගාමී කරනවා. ඒ එතකොට මේ ಗುಣ ටික විස්තර කළ දෙනකොට ඔබේ හිතේ ඒ පිළිබඳ වැටහීමක් ඇති වුණා නම් ඒ වැටහීම ඇතිවීම නම් ගුණයම ඔබ විශේෂගාමී කරනවා. වෙනස් කරනවානේ. ඔව්. වෙන උත්තම තමා වෙනස් උත්තම බවට පත් කරනවා. එහෙමයි ස්වාමී. ඊට බලන්න තමන් උත්තම බවට පත් කරන්නේ කෙනෙක් විසින්ද තමන්ගේ ආධ්‍යාත්මයේ නිර්මාණය වෙන ගුණයක් විසින්ද? ධර්මයේ වඩනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව වඩන්න ඕන. අද කරන්න තියෙනෙත් ඒක හිට කරන්න තියෙනෙත් ඒක මැරෙනකම් කරන්න තියෙන ඕක. ඒතර ශ්‍රද්ධාව කියන දේත් මහත්ය හොඳට වැඩුණාට පස්සේ ඒකත් ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියන. හරි අසිරියක්. හරි අසිරියක් ඒක. ඒ ඉන්ද්‍රිය තමයි පුදුම ඉන්ද්‍රිය. මේ ඇස් දෙක නැමති ඉන්ද්‍රිය දාලා යනවා අපි. දැන් ස්වාමීන් අපිට ධර්මයේ කියද්දි කියද්දිත් භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියද්දිත් කියද්දිත් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රබල නැති නිසා සමහර වෙලාවට නිකම්ම කාලය යනවා. කාලය යනවා අනිවාර්යෙන්. නමුත් ඉන්ද්‍රිය පිහිටියා නම් අන්න ඕනම විලාවක ඇස ඕනම තැනක පිහිටවන්න පුළුවන් යම්සේද. එහෙමයි. කන ඕනම දෙයක් ශ්‍රවණය කරන්න පිහිටවන් යම්සේද. ශ්‍රද්ධා ඕනම මොහොතක මුදවන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඕන තැනකදී. ඒක විස්තර කරන දේශනායි මහත්තයා ඔය කියන ශ්‍රද්ධා මෙච්චර වැඩින්න ඕන කියන කොහොමද? හිත ඇතුලේ නිදුකින් කිසිම දුකක් නැතුව උපදින්න පුළුවන් වෙන්න ඕන. ආයාසයක් නැතුව. එහෙමයි. සුවසේ එහෙමයි. සුවසේ උපදන්න පුළුවන්කම දිනකම් වඩා ගන්න ඕන කියනවා. ස්වාමීනි දැන් අපිට මතකයි මේ ශ්‍රද්ධාව ඇති වුණු අවස්ථාව හරි ප්‍රසන්නයි. ප්‍රසන්න ඒ කියන්නේ නමුත් මේ උගමන අපිට හැමතිස්සෙම ඇති කරගන්න බැරි අවස්ථා. ආන්න එක තේරුම් ගන්න නම් මේ ශ්‍රද්ධාව කියන එක හට ගන්නව නැති වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ භාග්‍යතුන් දේශනා කළා ඒකත් තේ දේශනා කළා. ඒතර හට ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක නැති වෙනවා කියනවා. එහෙමයි. ඒක දේශනාවේ තියෙන සංගීතනිකයි තියෙනවා පහක් නිදාගද්දි පහක් ඇහැරලා කියනවා. එහෙමයි. කොහොමද? ඉන්ද්‍රිය ධර්ම පහ නිදා ගන්නකොට නීවරණ පහ ඇහැරලා කියනවා. එහෙමයි. නීවරණ පහ නිදා ගන්නකොට ඉන්ද්‍රිය ධර්ම පහ ඇහැරලා කියනවා. එහෙමයි. ස්වාමීන් ඉන්ද්‍රියක් කොට හදා ගන්න තියෙනවා නම් හරිම අන්න එකයි. එහෙනම් අපි දැන් මිනිමගේ හරය තමයි අපි ඉතින්ට ඉන්න ඕන. එහෙමයි. තීරුම් ගන්න ඕන. එහෙනම් මගේ ශ්‍රද්ධාව මම තව දියුණු කරන්න ඕන. එහෙමයි. ඒ උදාහරණ සිතවිලට එන්න පුළුවන් නම් Taman නිහතමානී වෙනවා. උද්දච්චකම් නැති විලා යනවා. පුද්ගලික මතවාද වලට තියෙන කැමැත්ත නැති විලා යනවා. එහෙමයි. එයා භාග්‍යතුන් වහන්සේගේ සරණ කරගත්තු කෙනෙක් වුණා අන්න. එහෙමයි. අන්න ශ්‍රද්ධාව විතරක් වැඩින්න ඕන. එහෙමයි. නිදුකින් සුවසේ පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක් විදිහට වැඩෙනවා නම් අන්න උ සතර පායන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. නිදුකින් සුවසේ පහසුවෙන් අප මෙතුවක සමාධිය කියන්නේ හොම් වචනයක් අහලා තියෙන. එහෙමයි ස්වාමී. මේ ශ්‍රද්ධාවත් නිදුකින් පහසුවෙන් සුවසේ. යන්නේ කරන්න පුළුවා. එහෙ. නිදුකින් පහසුවෙන් සුවසේ ඇති වෙන දෙයක් විතර හිත ඇතුළේ වඩා ගන්න පුළුවා. එහෙ. මහන්සි වෙන්න ඕන. එහෙමයි. ඔන්න ශ්‍රද්ධාවගේ ශ්‍රද්ධාව විස්තර කළා. ඔය විදිහට ශ්‍රද්ධාව දියුණු කළොත් ඊළඟ සීල සම්පත්තිය. සීල සම්පත්තිය කියල කියන්නේ කයි වචනේ සංවරය. එහෙමයි. ඒ කියන්නේ දැන් හිත ඇතුළේ උපදිනෝනි ආසාව. එහෙමයි. ත්‍රි ආසාව මුල් වෙලා කය අසංවරයට යන්න පුළුවා. වචන අසංවර වෙන්න පුළුවා. එතකොට අන්නේ අසංවර වෙන්නේ අවස්ථා හැමතිස්සේ මහන්සි ගන්න ඔයා කොහොමද කරන්න සංවර කරගන්න මහන්සි ගන්න සත්තු මරන්න හිත පොළඹවාවි සත්තු මරන්නේ නැහැ. එහෙමයි. හොරකම් කරන්න හිත කියාවි හොරකම් කරන්නේ නැහැ. එහෙමයි. වැරදිකාම සේවනයේ හිත කියනවා නමුත් එයා කරන්නේ නැහැ. බුරු කියන්න කියලා හිත කියනවා නමුත් බුරු කියන්නේ නැහැ. මත්පැන් මද්දරය පාවිච්චි කරන්න හිත පොළඹවයි නමුත් එයා මත්පැන් මද්දරය පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න සීලය ආරක්ෂා කළා කියන්නේ ඒකට. එහෙමයි. එතකොට ඊට අමතරව කාර්ය බහුල ජීවිතයේ ඉඳගෙන එයා මොකද කරන්නේ? මාසිකට එක දවසක් එයා උත්සාහ කරනවා උපෝසථය වගේ අදි සීලයකට එන්න. එහෙමයි.
इदाट अब्रह्मचारी भवत अतारण ब्रह्मचारी भवत सांवर विला इन इदाट या विकाली आहार अनुभव करीत पालन रेखगनी इदाट या नेटू गयु व्ययु विशूक दर्शन बलने मल गंध सुगंध विलव धर्मी यंग पत सरसने दाट इक रेखगनी उदार गुणि सुखोभोगी आसन परहरणे कर न्याय दाट ये उदार गुणे तो पीटला वास शील संपत्ति इतने मूलखाली महत्व शील संपत्ति दिवनको नम्मतर मिथुअल दिवनक नैत्न सा एक उपाधानी उदय दुशील आस्वादयाक निलबाने हित की अमृत्या भूम युवसी वीर मेक पुरुदरी खाला भित्तिक संहार तीन इसमें गिदर गिट पास हतर पास मे फ्रिज की दुरा मनोहर कांट पसला कुमारी पाल इकना नम दंगे अंक बंदने सिंधिला मनोहर बलाकनो दंगे बंदने सिंधिने बला बंदन सिंधि बंधन सिंधन की महत्या सुगतीरतम एदगनी सुगति हितपीट हर लेसी मिलवट बंधिच नैत परल हितपीट लेसी नैत हर लेसी गिरोल दुर्वल बंदन नेता यान वाहन बंदन नेता दुआ दुर्व बंदन इवे कि तमकर पुण्य संपत्ति सीकल दिन हित प्रमोद पत्ते सतुट पत्ते शील संपत्ति सीकल दिन सतुट पत्ते उद्धवेडन इट उद्धवेडन सीतट की धर्मबोधि पीने सुधुसूला चतुरा सत्य की चतुरारी सत्य तस्मत कल दी भूवास्थल मन दिन देश तीन मध्य योग देश अखरा हित पीट विधि विस्तर मे इट पास प्रमोद पत्कल पत्कल इट पास महत्य दे मनस आधीन तीन तौतिसाव हित पीट कौतिसाहित पीट तौतिसाव आधीन मे तावती मे तुषित हित पीट तुषित हित पीट आधीन निम्मांडती ब्रह्म की पवा हित पीट पोस्ता सारीपुत्र सीम करपस्तावत्न कुछ आश्चर्य टीक 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 काल बल शील पुर्दर इलाट श्रुत संपत्ति पुर्दक श्रुतल अब मनस पिर्ती बाहर लोके मतवाद हत्य मतवाद अपट पीलार ना ने पड़ पड़ दीवाल तीन पुलिस मे जीवित विरा आनीस दिन दीवाल इतकोटे ना अपट ससर दुक्षयकरवत दम्मी विवरकरा ससर दुक्षयकर कमति किना या पुर्दुकर श्रुतम भागी हे मे बुद्ध देश बुद्ध देश आहला कालपनाकर्मी हितला हिताचुन पूर्वाणिक पटि समुपाधि देश पंचपादान स्कंद देश आयतन पिलिबंद देश इतने विविध विविध धाम कारण बुद्ध देश या हुदयोड श्रवणीय कल्ला कियवल नैवत नैवत मनस मेनिकल 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 हितेतुक बलवत्कर पटिपादक हुदयोड बलवत्कल तीन किला या पंचपादान स्कंद या हुदर सीहिकल 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 तीन महत्य संहार इन हरी पुदुमाय मरणासन खाली अरे भूकल सीहिकल मे पंचपादान स्कंद धाम इट तेरी पटना अद्दीन की नक्कीन हर आश्चर्य मेमगे समहार्दे कंप्यूटर आगे आक्षण पंति कामरे बोर्ड की उगा हर दे बोर्ड की उगा कालिगन अब यार कंप्यूटर लभन मे कंप्यूटर अत पत का हेसर को अर देवाट अर उगन देवा दमी आट अद्दीमी कटूत किरी अवस्था तीन यगीत में अबट अभी दमी कार्य बहुल जीवित समाट ये देवा प्रकटवे इतना अपेट की वायस मुकुरा शील बलवत्ला इकट्ड तीन बेदन तिब्बना दुर्वीला श्रद्धा बड़ी सीय पीटला तीन इतकोट अरे रूपे विमर्श कारण आट तेरी पड़ा वेदनावगन संज्ञावगन संस्कार विज्ञानगन हितप कारण याट तेरी पड़ा इतकोटे अट हरी लेसी पंचपाद नकंदी तमंग आध्यात्म तीन बेंदीम गल हर लेसी कि हर हित मृदु इला तीन दे मृदु हित तीन कि अंतिम होता हित पीट पुलवा इक संकार देश मीटिग गाँ
इलांट देश त्याग संपत्ति दून कर त्याग संपत्ति महत्य मसुरमल दुर्कल सीता बलो याग सीति दवस्त उदय हवस प्रतिवेक्षा कर बल नोन गिदरट तमंगीति बेंदी मतन यान वाहन बेंदी मतन दर्वंट बेंदी मतन रेकिया बेंदी मतन तमतुर बेंदी मतन हित प्रतिवेक्षा कर बल नोन बल बला ఏవగి హింగిత నిదాసన విదియట కల్పన రటావక నీలెంటోన్ ఎహమై మసరుమల దురుకల సితిం వాసే కరన్న కియను పవిద్దా గిహియా ఎహమై మసరుమల దురుకల సితిం కిల కన్ని ఇకెని మే ఓణమ దేయక్ ఓణ మోహతక అతారిన్న పులువన్ సితా ఎహమై ఇతర ఏకట దెన్ అపిట పులువన్ని మీ గివల్ దురువల మరణిత్ దాల యానవ నీద మమ్మి యాన వాహన మరణిత్ దాల యానవ నీద దువాదరు మరణిత్ దాల యానవ నీద మీ ప్రసిద్ధియ మీ ధనయ మీ బలయ ఒక్కుమ అనిత్య నీద मन संसारित मे उक्म दालाव मे जीवित मे उक्म दाल अनुमकीला उदय हाउस अपे हेमति से सिहिकर कर मनस पणिविद्या दीर्ण गुदे खाली कुटे अरवट हिति मसूर भव नैतिवेला मसूर भव नैतिवीन मूलिक अरब मसूर भव नैति कर ඒ අතර තමන් දම්පැම් පූජා කරනවා ඒ කටයුතු කරනවා ඒක දම්පැම් පූජා කිරීම කොහොම අපිට මාසයකට සැරයක් දෙසරයක් උපරිම තුන් සැරයක් දෙ හතර සැරයක් දෙන්නේ මහත්ය එහෙමයි සාමාන්‍ය පොඩි මුදලක් වියදම් කළානේ නමුත් අපි මැරෙද්දි ගෙවල් දුරල් පිටින් අතාරින්න එපායි යාන වාහන පිටින් අතාරින්න එපායි දරුවෝ පිටින් අතාරින්න ඕන මිල මුදල් ධනය බලය මේ ඔක්කොම යසුරු කරන ඔක්කොම අතාරින්න එපායි එහෙමයි ඒක අතාරින්න බෑනේ අන්තිම මොහොතේ නිකන් ඉඳලා අපි මේ මරණය ආසන්න වෙනකල්ම ස්වාමිනේ මේ මොහොත දක්වා මේ ගැන හිතන්නේ නැති. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ. එහෙමයිසම්. එහෙම බෑ මේ ආරි ශ්‍රාවකයා ඒව ඇසුරු කර කර මේ සිහි කරනවා කියන මේ අනිත්‍ය ස්වභාවය තු දේවල් කියලා. ඒක ආරි ශ්‍රාවකගේ ස්වභාවයක් කියනවා. ආරි ශ්‍රාවකේ උදේ හවස අඩු ගානේ මේක පුරුද්දක් විදිහට පණිවිඩයක් විදිහට දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? එහෙමයි. ඒ වගේ අවුරුදු 5ක් 10ක් හිත ඇතුලේ පුරුදු වෙනකොට අර දේවල් විතර බලන්න පුළුවන් Taman හොඳවට ඉද්දියා ඒ දේවල් අහිමි වුණා කියලා හිත දුකටපත් වෙන ස්වභාවයක් නැති වෙලා යන පටන් ගන්නවා එහෙමයි Taman ගෙදරට තියෙන දේ නැති වුණා කියලා හිත කලබල නැහැ එහෙමයි මුලින් කලබල දැන් සමහර කට්ටිය එහෙම කියන කට්ටිය නෝ ධර්ම මාර්ගයේ කට්ටිය සමහර අම්මලා මට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඉස්සර මගේ තාත්තා මට නැති වුණා මට මතකයි එතකොට මං මට දවස් ගණන් මාස ගණන් මට මේ දුක සංසිඳව ගන්න බැරුව තිබුණා එහෙමයි ඊට පස්සේ මගේ දැන් අසවල් කෙනා නැති වුණා ස්වාමීන් වහන්සේ දැන් මගේ හිතට දුකක් නැහැ එහෙමයි. එහෙම දැනෙන්නේ නැහැ සිහිවෙන්නේ. එහෙමයි. බලන්න එතකොට එයා මසුරුමල දුරු කරගෙන නැද්ද යම් ප්‍රමාණයකට? එහෙමයි සෝ. එතකොට එයා වීරියෙන් කරගත්ත එකක් නේද? එහෙම කෙනෙක් මරණාසන්න මොකේට ආව කියලා කියන්නේ එයාට ට්‍රක් ගාලා හිත පිහිටව ගන්න බැරිද සුගතිය? එහෙමයි සෝ. සමහරට අමාමහ නිවනේ. එහෙයි. ආහන්න එකයි. ඊළඟට විස්තර කරන ප්‍රඥා ලෝක දියුණු කරන්න කියලා. එහෙමයි. එතකොට ප්‍රඥා ලෝක කියල කියන්නේ ඒක නම් චතුරාර්ය සත්‍ය විමසන්න ඕන එකට. या उदय हाउस दुख नम आर सत्य दुखी हटगेनी नैतिवी मार्गे विमस विमस वासे करो एक सब्बा सुसूत्र दस्तना पहात विस्तर कर चतुरा सत्य विमस पठित समुपाधि विमस पंचपादन स्कंद आयतनी बागत देश विमसन को लेची की मे संयोजन धर्म तुनक शेखरा सक्का विचिकित्सा शील परामास संयोजन बिंदगे बट पत्न अंतिम होती एक्तुले पुरुकर तीन मीटिक ईन एक्तुले पुरुकर तू दहम की आट पुलवाणी मनाकुट सुगुति हित पीटवा मनाकुट इट वस्ती विस्तर की हर लसन महत्य इलांट अंतिम काल हितिमोटिक हूद पुरुकर रजगिदर उपदीन एल महानी इतने उपदीन पीरस प्रतिपदा की ब्राह्मण पावल मट चातुर्महाराज की उपदीन ఇలాంటి బుక్ దేశనాకల నిమ్మానత్యపు దిన్నెత్తం పరనిమ్మిత వసవత్యపు దిన్నెత్తం యా
අදිෂ්ඨානෙ පරිදි ගිහින් උපදිනවා කියන. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි ආශ්චර්ය මහත්ය. ඊළඟ විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ සහස්ත්‍රී ලෝක ධාතුට අධිපති වෙච්ච බ්‍රහ්මෙක් ඉන්නවා කියන. එහෙමයි. යම් කෙනෙක් හිතුවොත් මේ බ්‍රහ්මය ගැන විස්තර කරන මහත්ය වර්ණවන්තයි කියන සැප බහුලයි කියන මේ ලෝක ධාතුවටම චිත්ත බලය පතුරවන්න පුළුවන් කියන. එහෙමයි. ඇසිත බලවත්නේ. එහෙමයි. අර පහෝස්සේ. එහෙමයි. එතකොට මේ ලෝ මේ ලෝක අධයම් සත්‍යයක උපදිනවද ඒ සත්‍යයට චිත්ත බලය පතුරවන්න පුළුවන් කියන. එච්චර ප්‍රබලයි. එහෙමයි ස්වාමී. එච්චර ප්‍රබල හැකියාවක් ලැබුණේ කුමකින්ද? ධර්මී. ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා ධර්මී. එහෙමයි ස්වාමීන්. බලන්න කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා ධර්මයේ. ඊළඟට විස්තර කරනවා ඒ වගේම ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතුව කියලා එකක් තියෙනවා. ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතුව කියලා එකක් තියෙනවා. චතුසහස්ත්‍රී, පංචසහස්ත්‍රී. ඒ සෑම ලෝක ධාතුවකම අධිපති බ්‍රහ්මෙක් ඉන්නවා කියනවා. ඒ පංචසහස්ත්‍රී ලෝක ධාතුවේ අධිපති බ්‍රහ්මයා ගැන විස්තර කරද්දී කියනවා හරියට වෙරළු ගෙඩි පහක් අතේ තියාගෙන පෙරල පෙරල බලන්නේ යම්සේද ඒ බ්‍රහ්ම ලෝකවල අධිපති බ්‍රහ්මයට පුළුවන් කියනවා අර ලෝක ධාතු පහම දිහා බලන්න පුළුවන් කියනවා. එහෙමයි. ඕනම සත්‍ය දිහා අවධානයම් කරන්න පුළුවන් කියනවා. එහෙනම් අපි පුද්ගලිකව ගත්තොත් අපි කී දෙනෙක්ගේ ග්‍රහණයට අහුවෙලාද ඉන්නේ? එහෙමයි ස්වාමීනි. අහෝ කොච්චර අමාරුද මේක විතර වෙන්නේ. එහෙමයි. නමුත් දහමෙන් ඒක කරනවා. අනේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්දයි. එහෙමයි ස්වාමී. මේ දහම නම් ස්වාක්කාතයි. එහෙමයි. ශ්‍රාවක සංඝ පිරිස අනේ මෙවන් ගුණයක් පුරුදු කරපු උත්මයනේ සුපටිපන්නයි. එහෙමයි ස්වාමී. ඊළඟට විස්තර කරන මහත්තයා යම් කෙනෙක් අදිෂ්ඨාන තව විස්තර ගොඩාක් තියෙනවා මේකේ. එහෙමයි. මම අවශ්‍යම විස්තර ටික විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් හිතුවොත් එහම ආකාසානංචායතන දි බ්‍රහ්ම ලෝකෙ පුදින්න පුළුවන් කියනවා. අකනිටා බඹලෝ දක්වාම විස්තර කරනවා. එහෙමයි. ඊළඟට ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකෙ විඥානංචායතන බ්‍රහ්ම ලෝකෙ නේවසඤ්ඤා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකෙ දේවක දීර්ඝායුෂ මහත්ය. ඔය ආකාසානංචායතන ගැන විස්තර කරද්දී කියනවා කල්ප 20000යි ආයුෂ. එහෙමයි ස්වාමීනි. එහෙම අදිෂ්ඨාන කළොත් උපදින්න පුළුවන් කියනවා. එහෙමයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරන ඒ විතරක් නෙමෙයි පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් මේ ටික වඩලා අන්තිම කාලේ හිතුවොත් එහෙම මගේ හිතේ තියෙන මං ආශ්‍රව ටික නැති කරගන්නවා කියලා හිතුවොත් එහෙමයි ස්වාමී. එයාට ඒ සමහර විට අන්තිම කාලේ ඇඳේ ඉඳගෙන ආශ්‍රව ටික ශ්‍රේය කර කර ඉන්න පුළුවන් කියනවා. එහෙනම් මේ කුමකින්ද මේ කරන්නේ? ශ්‍රද්ධාවෙන්, වැඩුණු ශ්‍රද්ධාවෙන්, වැඩුණු සීලේ, වැඩුණු සුතේ, වැඩුණු ත්‍යාගේ, වැඩුණු ප්‍රඥායි. එහෙමයි ස්වාමීනි. ඒ කිසි දෙයක් නැතුව තමයි එතකොට මේ මේ ප්‍රලාප දොඩදොඩ ලෝකයා ඉන්නේ නේද? හරි මෙහි දුවදුව තන් අපි සමහර උපාසක අම්මල මේ අහනවා මේ අහනවා හරි දුවන මෙහි දුවන ඉවසීමෙන් මේ අවුරුදු 10ක් 15ක් මේ ටික වඩා වඩා ඉන්න දක්ෂනේ. එහෙමයි. නතර වීමක් ඇත්තේම නෑ. එහෙමයි. ස්වාමීනි මොනතරම් ආදරෙන් මේ දහම ඇතුලේ තමන් වර්ධනය කරගන්න ඕනද වඩා ගන්න ඕනද නේද? ඒක නෙන්න නැති මේ දහමට දැන් බලන්නේ ශ්‍රාවකයෝ පව මහත්ය මේ ජීවිත පරිදුට තියාගෙන පුරුදු කළා නේ මේ දේශනා විස්තර කරන්නේ ඉස්සෙල්ලා දෙන සේනිය ගැන කියද්දි කියන්නේ ජීවිතේ. අනේ ස්වාමීනි දැන් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මොනතරම් අසිරිමත් වෙනවද කියන එක දැන් උභහන්සේවට විස්තර කරලා දුන්නේ සේනියත් අදහස් කරේ සුගතියක් නේ අර සුනක වෘතයේ පුරන පුරුදු කළා. ඉතින් මේ අතරමං වෙලා යන විදිහ බලන්න දැන් මේ දේශනාවේ සුගතිය ලැබෙන විදිහ මේ විස්තර කරන්නේ. එහෙ. ඒතර බලන්න ඉතින් ඒ නිසා පින්වත්නි එතකොට මේ අද දවසේ මේ මේ ධර්ම දානේ මේ උපකාර කරපු කෙනෙක් සතුට වෙන්න හිත හිතා. එහෙමයි. මේ දෙව් මිනිස් ලෝකයාට මේ ධර්ම දානි දෙනවා කියලා කියන්නේ දෙව් මිනිස් ලෝකයාගේම චිත්තසංතානවල ශ්‍රද්ධාවයි උපදින්නේ. එහෙමයි. මේ වෙලාවේ සුතේකුයි මේ පැද්දුවේ. මේ වෙලාවේ එතකොට මේ දහමකට අවදානි යොමු කළා ආධ්‍යාත්මී ගෙවල් දොරවල් යාන වාහන වලට යම් කෙලිස් බන්ධනයකින් වාසය කළාද ඒ කෙලිස් බන්ධනය මේ වෙලාවේ අතහැරියේ. ත්‍යාගය පුරුදු කළේ. එහෙමයි. එතන මේ දහම පුරුදු කරමින් දහම තේරුම් ගනිමින් වාසය කළා කියන්නේ ප්‍රඥා සම්පත්තිය දැන් දිනුනේ. එහෙමයි. මේ පැය පුරාවට දිනුනේ ප්‍රඥා සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. ඊටර බලන්න මේ ධර්ම දාන දෙන පිරිස ලෝකෙට දීලා තින්නේ වක්‍රාකාරයෙන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඇයිද මේ පැය තුන හොඳට කන් යොමාගෙන හිටියනම් කය වචනේ මේ පැය සංවර වෙලා නැද්ද? එහෙමයි. සීලයකට නේද අනුග්‍රහයක් කළේ? එහෙනම් සසර පුරාවට ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා තමන්ගේ ජීවිතවල දිනු කරගන්න තමන්ට අනුග්‍රහ ලැබෙනවා සත්‍යයි. එහෙමයි. ධර්ම දානය කියලා කියන්නේ ඒ වගේ උදාාර පිනක්. එහෙමයි. ඒ නිසා මේ පින්වත් සිළු දනාටත් මේ ශ්‍රවණය කළ සිළු දනාටමත් සසර දුක් ක්ෂය කිරීම පිණිසම මේ උදාාර පින හේතු වාසනා වේවා. සාදු 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 සිල් දනාට තෙරුවන් සරණයි.
नमो बुद्धाय इतिन आध्यात्मे उत्तम भावयान् ऐति करवन लबन ये भाग्यवतुन वहन्से वदाल श्री सद्धर्मे अद दवसेत अपट अनुकंपावेन्म अपगे पिन्ना स्वामीन् वहन्से पेन्मा वदाल अपि हम दिनाम अपट अनुकंपावेन् उत्तम धर्मे पेन्मा वदाल गरुतर महासंगरवन आदर गौरवेन् वंदन मान करगनिमु स्वामीनि अपगे नमस्कार वेवा स्वामीनि अपट अनुकंपावेन् पुण्यानुमोदनाव सिदु करन सेक्वा අවසරයි ස්වාමීනි කාරුණික පින්වත්නි අද දින අප්‍රමාදීන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුරුණෑගල උහුමියේ පදිංචි පින්වත් නලින් බාලසූරිය වරුණී හේරත් පద్මා බාලසූරිය නයනා බාලසූරිය සහ ඇමරිකාවේ පදිංචි ජානක බාලසූරිය ඇතුළු පෞලී සිල් දනායක රාශිය වෙලා මේ උදාර පින රැස් කරගන්නේ ඉතින් මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්ම රාජයේ ඇතුළු සීල බ්‍රහ්මයින්ටත් සක්දෙවිඳුන් සතරවරම් රජදරුවන් සිම්පත් දිවුරු ඒ වගේ මිෂ්ඨකාමී දිවුරු ප්‍රදේශ බාර පළාත් බාර දිවුරුත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ගැන සිත් පහන් කරන් සිටන සීළු දිවුරුන්ටත් සුමන සම්මන් දිවිරාජයේ ආලවක දිවියන්ට මේ පින් අනුමෝදන් වේවා ආයුෂයෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩේවා දිවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවියන් වහන්සේට මහමිුණාසුප වාසී ලෝක වාසී මහා සංඝ රුණට සලසා දිත්වා දිවියෝදු තුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහමිුණාසුප වාසී ලෝක වාසී මහා සංඝ රුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මය අගෝස්තු මාස 26 වන දින 10 වන උපන් දිනේ සැමරු තරුෂි දියණියට යහපත් අනාගතයක් පිණිසත් නවෝද්‍යා දියණියට සමීර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා දමයන්ති අමරසේකර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ඒ වගේම තමයි නලින් බාලසූරිය වරුණී හේරත් පద్මා බාලසූරිය නයනා බාලසූරිය ඇමරිකාවේ පදිංචි ජානක බාලසූරිය ඇතුළු ඒ සඳහා උපකාර කළ සහ සම්බන්ධ වූ සෑම සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලුම සමාජිකයන්ට අද දවසේ මේ උතුම් ධර්ම දාන මේ පින්කම සඳහා උපකාර කළ ශ්‍රද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයට ඒ වගේම තමයි මේ සඳහා උපකාර කළ පින්වත් මහත්මාටත් මේ පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා උතුම් දහමින් සැනසෙන්නට මේ රැස් කළ පින් හේතු වාසනා වේවා සාදු 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 සිල් දනාට තිරුවන් සරණයි නමෝ බුද්ධාය ඉතින් අද දවසේත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අවබෝධ වේවා සාදු 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 ඉතින් අද සදහෙති දායකත්වයේ දරන්නට යෙදුණු කුරුණෑගල උහුමියේ පදිංචි පින්වත් නලින් බාලසූරිය වරුණී හේරත් පద్මා බාලසූරිය නයනා බාලසූරිය සහ ඇමරිකාවේ පදිංචි ජානක බාලසූරිය ඇතුළු පවුල්වල පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සේපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්නමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 0712-232-8887 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසා දැනුමත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් අර්ථවත් කරගන්න හැම දිනාටම සියලු අවස්ථාවන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.